ආයුබෝවන් ශනි ග්‍රහය නිවෘත වීම විශේෂයෙන්ම සෙනසුරු ග්‍රහය වක්‍ර චලිතය කුම්භ රාශියේ පවත්වාගෙන යමින් සිට 2023 වූ නොවැම්බර් මාස 4 වන දින අංශක 6යි කලා 20ක විශේෂයෙන්ම කුජයට අයත් දෙනට නැකතේ 4 වෙනි පාදයේ නිවෘත ස්වභාවයට පිවිසේ විශේෂයෙන්ම නිවෘත වෙනවා කියන්නේ වක්‍ර ස්වභාවයෙන් ආපස්සට ගිය ග්‍රහය නැවත සෘජු ගමනක ගෝචර චලිතයක් ආරම්භ කරන මොහොතයි විශේෂයෙන්ම කුම්භ රාශියට අයත් දෙනට නැගතේ දෙවෙනි පාද දෙකකත් රාහුට අයත් සියවස නැගතේ පාද හතරකත් පුවපටුප නැගතේ පාද ගුරුට අයත් හතරකත් ගෝචර චලිතයක් ඉදිරියට ගමන් කරයි විශේෂයෙන්ම මේ නිවෘත වී ගමන ආරම්භ කර නැවතත් 2025 24 2024 ජූනි මාස 30 වෙනි දින නැවතත් වක්‍ර ස්වභාවයට පත් වේ මෙසේ නිවෘත වන සෙනසුරු දුකට අධිපතිත්වය දරන සෙනසුරු විශේෂයෙන්ම කුම්භ ලග්නය සහ මකර ලග්නය අධිපතිත්වය දරන සෙනසුරු මුල ත්‍රිකෝණ බලයෙන්මයි මේ කුම්භ රාශිය ගමන් කරන්නේ විශේෂයෙන් මේ නිවෘත භාවයට පත්වන සෙනසුරු ඔබේ ලග්නයේ ලග්නයට කෙසේදයි අපි විමසා දැනගන්න මේෂ ලග්නය විශ්ව කේන්ද්‍රයේහි පළවෙනි රාශිය වන කුජ ලග්නාධිපතිත්වය දරන මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති වෙච්චි කුජ ග්‍රහය ඔබගේ 7 වෙනි ගෝචර චලිතයක් ගෙවන මොහොතේ ඔබගේ 11 වෙනි ශනි නිවෘත වේ විශේෂයෙන් ඔබේ 10 වෙනි සහ 11 වෙනි අධිපතිත්වය දරන මේ සෙනසුරු ග්‍රහය 11 වෙනි නිවෘත ස්වභාවයට පත්වීම ඔබට ඉතාමත් හිතකර තත්ත්වයක් පෙන්වන කරන කාල සීමාවක විශේෂයෙන්ම ඔබගේ රැකියාවල දියුණුවක් පත්වන කාල සීමාවක විශේෂයෙන්ම ඔබේ ව්‍යාපාර කටයුතුවල වෙනදාට වඩා උද්‍යෝගයෙන් කටයුතු කර ගැනීමට විශේෂයෙන්ම හැකියාවක් පවතින කාල සීමාවක ඔබ යම් බාධක ස්වභාවයක් ඔබේ රැකියාව ව්‍යාපාර කටයුතුවලට තිබ්බේ නම් මේ කාලය තුළදී ඔබේ කටයුතු පහසුවෙන් ඉතාමත්ම කර ගැනීමට භාග්‍යයක් උදාවන කාල සීමාවක් කිව්වොත් විශේෂයෙන්ම නිවැරදි එසේම ඔබ විශේෂයෙන් පස් සම්බන්ධ ව්‍යාපාර කටයුතු කරන්නෙක් නම් ඔබ කළුගල ආශ්‍රිත ව්‍යාපාර කටයුතු කරන්නෙක් නම් ඔබ කල්ටිවේෂන් විශේෂයෙන්ම ඔබ කෘෂිකර්මාන්ත ආශ්‍රිත ව්‍යාපාර කරන්නෙක් නම් ඔබට වැඩි වාසි සහගත ලෙසින් ඔබේ කටයුතු කර ගැනීමට භාග්‍ය උදාවන කාල සීමාවක් හැටියට මේ කාලේ හඳුන්වා දීමට හැකියාවක් උදේ එසේම ඔබ මිතුරු ඇසුර නිසා යම් පීඩාකාරී තත්ත්වයක් ඔබට ඇතිවීමට ඉඩ ඇති බැවින් මිතුරන් ආශ්‍රේදී දෙතුන් වතාවක් සිට බුද්ධිමත්ව කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි යම් හානිකර තත්ත්වයන්ගෙන් ඔබට මිදීමට විශේෂයෙන්ම හැකියාවක් පවතී. එසේම ඔබගේ නව නිවාස ඉදිකිරීම කටයුතු සාර්ථක කර ගැනීමට ඔබට භාග්‍ය උදාවන කාල සීමාවක්. එසේම පවතින නිවාස අලුත් වැඩියා කර ගැනීමටද හැකියාවක් පවතින කාල සීමාවක් හැටියට කිව්වොත් විශේෂයෙන්ම නිවැරදි. මේ කාලය තුළදී ඔබගේ කර්ම කටයුතු ඉතාමත් හොඳින් සාර්ථකව ඉෂ්ට සිද්ධ කර ගැනීමට භාග්‍ය උදා විශේෂයෙන් ඔබ විදේශ ගමන් බලාපොරොත්තු වෙමින් සිටියේ නම් ඔබට විදේශ කටයුතු සාර්ථක කර ගැනීමට විශේෂයෙන්ම උදාවන කාල සීමාවක්. එසේම ඔබ විදේශ සම්බන්ධ ව්‍යාපාර කටයුතු කරන්න මේෂ ලග්නයේ නම් ඔබට මේ කාලය තුළදී ඔබේ කටයුතු පහසුවෙන්ම ඉෂ්ට සිද්ධ කර ගැනීමට භාග්‍ය උදාවන කාල සීමාවක් කිව්වොත් නිවැරදි. ඔබ කරන්නව හවුල් ව්‍යාපාර කටයුතු වලදී විශේෂයෙන්ම හවුල් ව්‍යාපාර කටයුතු කරද්දී ඒ කියන්නේ දෙතුන් වතාවක් සිතා බුද්ධිමත්ව කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි යම් හානිකර තත්ත්වයන්ගෙන් ඔබට මිදීමට හැකියාවක් පවතී. එසේම ඔබගේ දරුවන්ගේද දියුණුව අත්පත් වන කාල සීමාවක් හැටියට මේ කාලේ විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. ඔබට හදිසි ධනයක්ද ඔබට ලැබීමේ භාග්‍යයක් උදාවන කාල සීමාවක්. විශේෂයෙන් ඔබේ උපති කේන්ද්‍රයේ සඳු 11 වෙනි 12 වෙනි ආශ්‍රිත ගෝචර චලිතයක් උපති කේන්ද්‍රයේ තිබ්බේ නම් මේ කාලේ ඔබට ජන්මේ රාශිතකයක් ලබන බැවින් ක්‍රියාත්මක වෙන බැවින් ඔබ ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත් ඔබේ කේන්ද්‍ර පරීක්ෂා කරගෙන දෛවඥය පෞලි දෛවඥයලව කටයුතු කරගත්තොත් ඔබට ඇතිවෙන යම් හානිකර තත්ත්වයන් මගහරවා ගැනීමට විශේෂ හැකියාවක් පවතී. ඔබගේ රෝග තත්ත්වයන් ගැන විශේෂයෙන්ම සැලකිල්ලට ගත්තොත් ඔබගේ ආමාශය ආශ්‍රිත රෝග, පිත් සම්බන්ධ ආශ්‍රිත රෝග, කාන්තාව ගැන ගර්භාෂය ආශ්‍රිත රෝග ඇතිවීමේ ප්‍රවණතාවයක් පෙන්වුම් කරයි. එසේම මේ කාලය තුළදී විශේෂයෙන් විෂ්ණු දෙවියන්ට පුද පූජා පැවැත්වීම මගින් නොයෙකුත් ආකාරයේ අතපය අහිමි පාර්ශවයන් හට බෙහෙත් ද්‍රව්‍ය තෑගි භෝග නොයෙකුත් ආකාරයේ උදව්පකාර කිරීම මගින් බලු කපුටු දාන දීම විශේෂයෙන් මගින් ඔබට සෙනසුර රාශිත කපලයක් කියන නියමාකාරයෙන් ජප කරන්නා වූ ශනි මුත්‍රාංජ වෙන යන්ත්‍ර පලඳා ගැනීම මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමෙන් ලැබෙන සමස්ත වශයෙන් මේ සෙනසුරු නිවෘතයේ මේෂ ලග්නයේ මියට ඉතාමත් ශුභ වීතියක් හැටියට හඳුන්වා දීමට හැකියාවක් පවතී.
වෘෂභ ලග්නේ විෂ කේන්ද්‍රයේ දෙවන රාශිය වන සිකුරු ලග්නාධිපතිත්වය දන්න වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති වෙච්ච සිකුරු ග්‍රහය පුත්‍රකාරක ස්ථානයේ පස්වැන්නේ හේතු සමග ගෝචර චරිතයක් ගෙවන මොහොතේ ඔබගේ දසවැන්න වූ කර්මස්ථානයේ ශනි නිවෘත්ති භාවයට පත් වේ මේ පිවිසීමද ඔබටත් යම් තාක් දුරට සුබ පීඨීමක් හැටියට හඳුන්වා දීමට හැකියාවක් පවති විශේෂයෙන් ඔබේ රැකියා කටයුතු වලට යම් බාධා ස්වභාවයක් තිබෙන මේ කාලය තුළදී ඒ බාධා මැඩලමින් ඉදිරියට යාමට හැකියාවක් ලැබේ ඔබගේ විශේෂයෙන්ම ව්‍යාපාර කටයුතු දිවුවත් ඔබට බාධා ස්වභාවයක් තිබ්බනම් ඔබට මේ ව්‍යාපාර කටයුතු වල තිබෙන බාධා ස්වභාවයන් ඉවත් කරගැනීමෙන් ඔබේ ගමන යාමට වාසි උදා විශේෂයෙන් ඔබේ සේවකී ඔබට යටහත් පහත් උදව් කිරීමට පෙළඹෙන ඔබට වාසි සහගත අයුරින් කටයුතු කරගැනීමට උදව් උපකාර කරන කාල සීමාවක විශේෂයෙන් ඔබ දේශපාලන කටයුතු කරන්න එක්නම් විශේෂයෙන් පිරිස් කළමනාකරණ කටයුතු කරන්න එක්නම් ඔබට පීඩිත ජනතාවගේ නොයෙකුත් ආකාරයෙන් ඔබට පහලින් සිටින ඔබගේ සේවකයන්ගෙන් ඔබට උදව් උපකාර ඔවුන්ගේ සහයෝගය ඔබට ලැබෙන ඉතාම සුබ කාලයක් හැටියට හඳුනා දීමට හැකියාවක් පවතී සමස්ත වශයෙන් ඔබට සසනම් පංචමහා පුරුෂයෝගෙන් දසවැන්නද බලවත් වේ සෙනසුරුගෙන් ඉතින් මේ කාලය තුළදී ඔබ කරන කියන කටයුතු හොඳින් ඉෂ්ට සිද්ධ කර ගැනීමට වාග්ය උදාවන කාල සීමාවක් හැටියට විශේෂ හඳුන්වා දීමට හැකියාවක් පවතී උපත් කේන්ද්‍රවල සෙනසුරු බලවත් නම් ඔබගේ සඳු දසවැන්නේ 11 වෙනි තැන්පත්ව නැත්නම් විශේෂයෙන්ම 9 වෙනි වගේ තැන්පත්ව නැත්නම් ඔබට යහපත් ආයුරින් ඔබේ කටයුතු විශේෂයෙන්ම සාර්ථකව කර ගැනීමට වාග්ය උදාවන කාල සීමාවක් හැටියට මේ කාලය හඳුන්වා දීමට හැකියාවක් පවතී දරුවන්ගේද දියුණුව අත්පත්තන කාල සීමාවක විවාහ ජීවිතයේ සතුට සැපත වර්ධනය වන අතර ඔබ විදේශගත වීමට බලාපොරොත්තු වෙන හිටියේ නම් මේ කාලය තුළදී විශේෂයෙන්ම ඔබට සාර්ථක කර ගැනීමට වාග්ය උදාවන කාල සීමාවක් හැටියට හඳුන්වා දීමට හැකියාවක් පවතී. නිරන්තරයෙන්ම පිනට දහමට යොමු වීම මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට විශේෂයෙන්ම හැකියාවක් ඇති කාලයක් බව හඳුන්වා දීමට හැකියාවක් පවතී. ඔබ නිවාසයේ ඉදිකිරීම කටයුතු කරන්නෙක් නම් යම් යම් සුළුසුළු බාධා වීමේ ස්වභාවයන් ඔබට ඇතිවීමට ඉඩ ඇති බැවින් ඔබ කොන්ත්‍රාත්කරුවන් සමග බාස්වරුන් සමග කටයුතු කිරීමේ දෙතුන් අතාවක් සිතා ඔවුන්ව අන්‍යෝන්‍ය සුහදතාවයෙන් කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි යම් හානිකර තත්ත්වයන් ඔබට මගහරවා ගැනීමට විශේෂයෙන්ම හැකියාවක් පවතී. එසේම ඔබ කරන කියන කටයුතු උනන්දුවෙන් උත්සාහයෙන් කිරීම මගින් උපේක්ෂාන් ඉවසීමෙන් කර ගැනීම මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් ඇති බවයි පෙන්වුම් කෙරෙන රෝග තත්ත්වයන් ගැන ඔබගේ සැලකිල්ලට ගත්තොත් ඔබගේ ධනේශාස්ත්‍රිත රෝග පාදාශ්‍රිත රෝග ඇතිවීමේ ප්‍රවණතාවයක් ඇති බැවින් ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත්ව කටයුතු කරගත්තොත් ඇතිවියගේ හානි වලින් මිදීමට හැකියාවක් පවතී. එසේම ඔබගේ කේන්ද්‍රය හරියට පරීක්ෂා කර බලා නියමාකාරයෙන් කාහනිල් වැනි මාණික පළඳා ගැනීම මගින් විෂ්ණු දේවයන්ට කරන්නා වූ පුද පූජා සත්කාර මගින් නුග උක්ෂයකට කරන්නා වූ සාතු සප්පාමයේ කෙම් ක්‍රම මගින් සෙනසුරාදා දිනෙන් නිර්මාංශ වීම මගිනුත් අතපය අහිමි අසරණ අයට දෙන්නා වූ දානමාන පුණ්‍ය කර්ම බෙහෙත් ද්‍රව්‍ය රෝගීන්ට ලබා දීමෙන් නොයෙකුත් පුණ්‍ය කර්ම වයි තත්ත්වය වැඩිවලත් යහපත් කර ගැනීමට ලැබෙන සමස්ත වශයෙන් මේ සෙනසුරු නිවෘත්තේද බලවත්ව ඔබගේ මූලත්‍රික වන සතමා පංච මහ පුරුෂ යෝගින් බලවත්ව යන කාලේ තම සාමාන්‍ය සුබ කාලයක් හැටියට ඔබට හඳුන්වා දීමට හැකියාවක් පවතී. මිතුන ලග්නය විෂ කේන්ද්‍රයේ තුන්වෙනි රාශිය වන වායෝ රාශියක් වන මිතුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති වෙච්ච බුධ ග්‍රහය ඔබේ පුත්‍රකාරක ස්ථාන වූ පස්වැනි කුජ සහ රවි සමග ගෝචර චරිතයක් ආරම්භ කරගෙන යන මොහොතේ ඔබගේ නම වෙන්නේ ශනි නිවෘත්ත වේ විශේෂයෙන් සෙනසුරු ග්‍රහය. මේ ඉතාමත්ම සුබ පීඨීමක් හැටියට මිතුන ලග්නීමයන්ට හඳුන්වා දීමට හැකියාවක් පවතී. විශේෂයෙන්ම මේ නවවැන්නේ ශනි නිවෘත්ත වීම මගින් ඔබේ වෙනදාට වඩා ඔබට පෙර පින මතුවෙන විශේෂයෙන්ම ඔබට පින් දහම් කිරීමට හිත් පෙළඹෙන කාල සීමාවක විශේෂයෙන්ම ඔබ අධ්‍යාත්මික ගුණ වගාවන් මනසට ගෙන දෙන කාලයක් විශේෂයෙන්ම බණ භාවනා කටයුතු ආගමික කටයුතු වලට හිත් නැඹුරු වෙන කාල සීමාවක විශේෂයෙන්ම ඔබ ගුප්ත ජ්‍යොතිෂ විද්‍යාව නොයෙකුත් අෂ්ටකර්ම වැනි විද්‍යාවන් කරන නොයෙකුත් ආකාරයේ ගුප්ත රැකියාවන් කරන අයට ඉතාමත් සුබ කාලයක් හැටියට මේ කාලේ විශේෂයෙන් හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම ඔබගේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන කාල සීමාවක් හැටියට මේ කාලේ හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම ඔබ විදේශගත වීමට බලාපොරොත්තු වෙමින් සිටියේ නම් මේ කාලය තුළදී ඔබට විදේශගත වීමට භාග්‍යයන් උදාවන කාල සීමාවක් හැටියට විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. නවම විවාහ මංගල යෝගද මිතුන ලග්න හිමියන්ට උදාවන කාල සීමාවක පැවති විවාහ මංගල යෝගවල ස්ථිර වීම වන අතර විවාහයෙන් දායාද ලැබෙන කාල සීමාවක විශේෂයෙන් දරුඵල අපේක්ෂිත මිතුන ලග්න හිමියන්ට නව දරුඵල ලැබීමේ වාග්යද උදාවන කාල සීමාවක අධ්‍යාපන චාරිකා නොයෙකුත් වන්දනා චාරිකාවල යෑමට වාග්ය උදාවන අතර ඔබගේ ව්‍යාපාර කටයුතු වලදී දියුණුව අත්පත් වන කාල සීමාවක රැකියා කටයුතු වලදී
උසස්වීම ලැබෙන කාල සීමාව කියොත් නේද? පෞල් ජීවිතයේ සතුට සැපත විවාහ ජීවිතයේ සතුට සැපත වර්ධනය වන කාල සීමාව වගේ. තම නිවාස කටයුතු ඉදිකිරීමට භාග්‍ය ලැබෙන කාල සීමාවක් හැටියට මේ කාලේ විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. රෝග තත්ත්වයන් ගැන සැලකිල්ලට ගත්තොත් විශේෂයෙන්ම ඔබගේ පපුව ආශ්‍රිත සෙම් රෝග ඇතිවීමේ ප්‍රවණතාවයක් ඇති වන අතර ආමාශගත අසනීප ස්නායුගත හිස සම්බන්ධ යම් යම් අසනීප ඇතිවීමට ඉඩ ඇති කාලයක් බැවින් ඒ ගැන විශේෂයෙන්ම දැනගෙන කටයුතු කර ගැනීම මගින් තත්ත්වයන් මගහරවා ගැනීමට කටයුතු කර ගැනීමට හැකියාවක් පවතී. නිරන්තරයෙන් පිනට දහමට දීම මගින් විසුඳ යනට පුද පූජා සත්කාර කිරීම මගින් සෙනසුරාදා දිනයන්දී නිර්මාංශ වීම වැනි නොයෙකුත් කෙම් ක්‍රම මගින් නුගුක්ෂේකර සාතු සප්පායන් කිරීම මගින් විශේෂයෙන්ම ඔබේ කේන්ද්‍රයේහි අටවැන්නේ හෝ නවවැන්නේ දසවැන්නේ සතු තැම්පත්න ඔබට සනිසුර ඒරාෂ්ටකයක් මතුවන බැවින් ඒ ගැන විශේෂයෙන්ම පරීක්ෂා කර බලා අවශ්‍ය සෙත්කම් කර ගැනීම මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට ලැබෙන සමස්ත වශයෙන් මිතුන ලග්න හිමියන්ට තම සුභ කාලයක් හැටියට මේ කාලේ හඳුන්වා දීමට හැකියාවක් පවතී. කටක ලග්නය විශ්ව කේන්ද්‍රයේහි හතරවන රාශිය වන සඳු ලග්නාධිපතිත්වය දරන කටක ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති වන සඳු වනාතරම විශේෂයෙන්ම සෙනසුර ඔබගේ අටවැන්නේ නිවෘත භාවයකට පත්වේ. විශේෂයෙන් ඔබේ හත්වැන්න වූ කාල ස්ථානයේ හත්වැන්න සහ ඔබේ අටවැන්න අධිපතිත්වය දරන මේ සෙනසුරු අටවැන්නේ අෂ්ටම ඒරාෂ්ටකයක් මවමින් නිවෘත වේ. විශේෂයෙන්ම ඔබට යම් සෙනසුරු අෂ්ටම ඒරාෂ්ටකයක් මවන නිසා ඔබට යම් පීඩාකාරී තත්ත්වයක්. විශේෂයෙන් ඔබේ සඳු අටවැන්නේ හෝ නවවැන්නේ පවතින ඔබට ජන්මාෂ්ටම ඒරාෂ්ටක දෙකම පවතී. විශේෂයෙන් එම නිසා ඔබ විශේෂයෙන්ම එසේ පවතින කටකලක ලග්න හිමියන් ඒ ගැන සුපරීක්ෂාකාරී විය යුතු බවයි කීමට ඇත්තේ. සමස්ත වශයෙන් ගත්තොත් ඔබගේ අටවැන්නේ මේ සෙනසුරු ගෝචරය මගින් ඔබට යම් හිත් පීඩා කරදර ඇතිවීමට ඉඩ ඇති කාල සීමාවක්. විශේෂයෙන් ඔබ කරන කියන කටයුතු වලට යම් බාධා ස්වභාවයක් ඇතිවීමට ඉඩ ඇති කාලයක්. එසේම ඔබගේ රැකියා කටයුතු වල යම් බාධා වීමේ ස්වභාවයක් පෙන්නුම් කරන කාලයක්. එසේම ඔබ ව්‍යාපාර කටයුත්තක් කරන්නේ නම් යම් යම් ආකාරයේ බාධා වීම ප්‍රමාද වීම යම් අලාභ පාඩු හානි සිදුවීමට ඉඩ ඇති කාල සීමාවක්. විවාහ ජීවිතයේද සතුට සැපත යම් තාක් දුරට වර්ධනය වීම අඩු වීමක් පෙන්නුම් කරන කාලයක් වේ. ඒ ගැන විශේෂයෙන්ම උපේක්ෂාවෙන් බුද්ධිමත්ව අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කරගත්තොත් ඇතිවියේගේ හානිකර තත්ත්වයන්ගෙන් ඔබට මිදීමට හැකියාවක් පවතී. ඔබ හවුල් ව්‍යාපාර කටයුතු කරන කටක ලග්න හිමිකරුවෙන් නම් හවුල් ව්‍යාපාර කටයුතු වලදී දෙතුන් වතාවක් සිතා බුද්ධිමත්ව සොයා බලා කටයුතු කරගත්තොත් මේ කාලයේදී ඇතිවිය හැකි හානිකර තත්ත්වයන්ගෙන් ඔබට මිදීමට විශේෂයෙන්ම හැකියාවක් පවතී. නිරන්තරයෙන්ම ඉවසීම ප්‍රගුණ කළ යුතු කාලයක් ඇද්ද මේ කටක ලග්න හිමියන්ට මේ කාලය හඳුන්වා දීමට හැකියාවක් පවතී. විශේෂයෙන්ම ඔබ නිවාස ඉදිකරන්නෙක් නම් මේ කාලයේදී ඔබ යම් රැවටීමකට දසවීමට ඉඩ ඇති බැවින් කොන්ත්‍රාත්කරුවන් සමඟ කටයුතු කිරීමේදී ඒ ගැන බුද්ධිමත්ව දෙතුන් වතාවක් සිතා කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි යම් හානිකර තත්ත්වයන්ගෙන් ඔබට මිදීමට හැකියාවක් පවතී. අන්‍යයන්ට උදව් කරන්න කොට ඔබ අමාරු වෙන කාල සීමාවක. විශේෂයෙන් ඔබ ණය වලට අස්සන් වී කිරීමට ගීමේම නැත්නම් අපවීම වගේ නොයෙකුත් ආකාරයේ පීඩන තත්ත්වයන්ගෙන් ඔබට ලක්වීමට ඉඩ ඇති කාල සීමාවක් බැවින් බුද්ධිමත්ව කටයුතු කර ගැනීම නුවණට උරු බවයි විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් ඇත්තේ. විශේෂයෙන්ම රෝග තත්ත්වද ඔබට ඇති වෙන කාල සීමාවේ කොන්දාශ්‍රිත රෝග බෙල්ල ආශ්‍රිත ස්නායු රෝග ඇතිවීමේ යටිබඩ ආශ්‍රිත රෝගද ඔබට ඇතිවීමේ ප්‍රවණතාවයක් ඇත. මේ ගැන විශේෂම සැලකිලිමත් කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි යම් හානිකර තත්ත්වයන්ගෙන් මිදීමට හැකියාවක් පවති. විදේශගත වීමට බලාපොරොත්තු වෙන කටක ලග්න හිමියන් යම් රැවටිලි වලට අසු වීමට විශේෂ ඉඩකඩක් ඇති බැවින් නිරන්තරයෙන් සොයා බලා කටයුතු කර ගැනීම මගින් ඔබේ මුදල් බේරා ගැනීමට ඔබට හැකියාවක් පවතී. සාමාන්‍ය වශයෙන් පීඩන කාලයක් බැවින් ඔබ නිරන්තරයෙන්ම උපේක්ෂාවෙන් බුද්ධිමත්ව කටයුතු කිරීම විශේෂයෙන්ම නුවණට හුරු බවයි හැඟෙන. නිරන්තරයෙන් පිනට දහමට දීම මගින් විසු දෙවියන්ට පුද පූජා සත්කාර කිරීම මගින් උගුක්ෂේට සාතු සප්පයන් කිරීම මගින් අතබය අහිමි අයහට යාචකීන් හයට නොයෙකුත් උදව්පකාර කිරීම මගින් බලු කපුටු දාන දීම වැනි නොයෙකුත් පුණ්‍ය කර්ම කිරීම මගින් ශනිමුත්‍රාංජය වැනි අංශ පලදා ගැනීම මගින් සාර්ථක තත්ත්වයන් බවට පරිවර්තනය කර ගැනීමට හැකියාවක් ලැබෙන සමස්ත වශයෙන් පීඩාකාරී තත්ත්වයක් පෙන්වු කරන කාලයක් හැටියට මේ කටක ලග්න හිමියන්ට මේ සෙනසුරු අටවැන්නේ නිවෘත වීම හඳුන්වා දීමට හැකියාවක් පවතී. සිංහ ලග්නය විශ්ව කේන්ද්‍රයේහි පස්වන රාශිය පුත්‍රකාරක ස්ථානය වූ සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති වෙච්ච රවි ග්‍රහයා ඔබගේ කුජ බුද සමග සහෝදර ස්ථානය වූ තුන්වැනි ගෝචර චලිතයක් පවත්වාගෙන යන මොහොතේ ඔබගේ හත්වැන්න වූ කාලස ස්ථානයේ සිට මේ සෙනසුරු නිවෘත භාවයට පත් වේ.
මේ යම් තාක් දුරකට සමඵල උදාකරන කාල සීමාව කියෝ නිවැරදි විශේෂයෙන්ම හත් වෙන කියන්නේ සෙනසුරු දිග් බලවන සෙනසුරුගේ බලවත් ස්ථානය. ඉතින් මේ කාලය තුළදී යම් තාක් දුරට ඔබේ කටයුතු සාර්ථක කර ගැනීමට මං පෙත් සැලසෙන කාලයක් කිව්වොත් නිවැරදි විශේෂයෙන්ම ඔබ සමාජගත වෙයි කටයුතු කරන පුද්ගලයෙක් නම් විශේෂයෙන්ම ඔබ දේශපාලන කටයුතු කරන්නෙක් හෝ වේවා ඔබ පිරිස් කළමනා කරන කටයුතු කරන්නෙක් නම් ඔබට මේ කාලය තුළදී වැඩි වාසි සහගත තත්ත්වයන් උද්ගත කර ගැනීමට හැකියාවක් ලැබෙන පීඩිත පන්තියෙන් ඔබට උදව් උපකාර ලැබෙන කාල සීමාව ජනයාගෙන් ඔබගේ සේවකයින්ගෙන් ඔබට උදව් ලැබෙන සුබ කාලයක් හැටියට ඒ සම්බන්ධව මේ කාලේ කටයුතු කිරීමට හැකියාවක් පවතී. විවාහ ජීවිතයේ යම් හැලහැප්පිලි ගැටුකාරී තත්ත්ව තිබ්බත් ඒව පාලනය කරගෙන දරා ගැනීමට හැකියාවක් ලැබෙන කාල සීමාවක් හැටියට මේ කාලේ විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. විශේෂයෙන් මේ කාලය තුළදී ඔබගේ සතුරන් පවා ඔබට මිතුරු වන කාල සීමාවක් කියොත් විශේෂයෙන්ම නිවැරදි. එසේම යම් තාක් දුරට මානසික වශයෙන් හිත පීඩාද ඔබට ඇතිවීමට යම් තාක් දුරට ඉඩ ඇති කාල සීමාවක් හැටියට හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම ඔබ දුර ගමන් බලාපොරොත්තුෙන් හිටියන විදේශ ගමනක් හෝ වේ ඔබට යෑමට යම් වාග්යක් උදාවන කාල සීමාවක්. ඔබ හවුල් ව්‍යාපාර කටයුතු කරන්නේ නම් දෙතුන් වතාවක් සිතා බුද්ධිමත් අන්වයන අවබෝධයෙන් කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි යම් හානිකර තත්ත්වයන් ඔබට මගහරවා ගැනීමට විශේෂයෙන්ම හැකියාවක් පවතී. ඔබගේ දරුවන්ගේද දියුණු අත්පත් වන කාල සීමාවකේ දරුවන්ගේ තරඟ විභාග කටයුතු වල දියුණු අත්පත් වන කාල සීමාවක ශිෂ්‍යත්වවලින් ඔබගේ අධ්‍යාපනයේ බලවත් වන කාල සීමාවකේ දරුවන්ගේ විදේශ ගමන්ද මේ කාලේදී ඇතිවීමට ඉඩ ඇති කාලයක්. විශේෂයෙන් ඔබේ අධ්‍යාපන කටයුතු ඉතාමත් හොඳින් කර ගැනීමට හැකියාවක් ලැබෙන කාල සීමාවක් කිව්වොත් නිවැරදි. නව ආදර සම්බන්ධතාවද ඔබට මතුවන කාල සීමාවක. විශේෂයෙන්ම ඔබගේ කලමනාකාරීත්වය ඔබගේ ශක්තිය පෞරුෂයේ ඉහළ යන කාල සීමාවක් හැටියට මේ කාලේ විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම ඔබගේ රැකියා කටයුතු වලද දියුණුවක් අත්පත් කර ගැනීමට හැකියාවක් ලැබෙන කාල සීමාවක්. ව්‍යාපාර වලද වැඩි වාසි සහගත තත්ත්වයක් අත්පත් කරගෙන නිරන්තරයෙන් උනන්දු උත්සාහය කැපවීම මගින් ධනාත්මක කටයුතු කරගත්තොත් ඔබට හැකියාවක් පවතින බවයි විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් ඇත්තේ. සමස්ත වශයෙන් ගත්තොත් මේ හත්වැනි දිග්බලව සෙනසුරුගේ පිහිටීම යම් තාක් දුර සුබ තත්ත්වයක් පෙන්වුම් කරන බවගේ හැඟෙන. විශේෂයෙන් ඔබේ 7 වෙනි 6 වෙනි 8 වෙනි සඳු තැන්පත් නම් ඔබට ජන්ම ඓරාෂ්ටකයක් උදා වන බැවින් ඔබේ ඒ සඳහා අවශ්‍ය සෙත්කම් කරගත යුතු වේ. විශේෂයෙන්ම ඔබේ රෝග තත්ත්වයන් ගැන සැලකිල්ලට ගත්තොත් ඔබගේ වකුගඩු ආශ්‍රිත රෝග මුත්‍රාශය ආශ්‍රිත රෝග ඇතිවීමේ ප්‍රවණතාවයක් ඇත. ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත්ව කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි යම් හානිකර තත්ත්වයන්ගෙන් ඔබට මිදීමට හෝ මගහරවා ගැනීමට හැකියාවක් පවතී. නිරන්තරයෙන් පිනට දහමට දීම මගින් සෙනසුරාදා දිනයන්දී නිර්මාංශ වීම මගින් නුග උක්ෂේකර සාතු සප්පායම් කිරීම මගින් අසරණ අතපය අහිමි අයහට නොයෙකුත් උදව් උපකාර කිරීම මගින් විෂ්ණු දෙවියන් හට පුද පූජා සත්කාර කිරීම මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට ලැබෙන සමස්ත වශයෙන් සුභ කාලයක් හැටියට හඳුන්වා දීමට හැකියාවක් පවතී. කන්‍යා ලග්නේ විශ්වකේන්ද්‍රයේ 6 වෙනි රාශිය වන බුධ ලග්නාධිපතිත්වයේ දරන කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති වූ බුධ ග්‍රහය ඔබගේ කුටුම්බ ස්ථානයේ වූ දෙවැන්නේ රවි සහ කුජ සමග ගෝචර චලිතයක් පවත්වාගෙන යන මොහොතේ ඔබගේ පස්වැන්න සහ 6 වෙනි අධිපතිත්වයේ දරන මේ සෙනසුරු ග්‍රහය ඔබගේ රෝග ස්ථානයේ සතුරු ස්ථානයේ 6 වෙනිම නිවෘත වේ. මේ නිවෘත වීම යම් තාක් දුරට සුබ පීඨීමක් හැටියට හඳුන්වා දීමට හැකියාවක් පවතී. කලක් ඔබ රෝග තත්ත්වයකින් පෙළී සිටියේ නම් මේ කාලය තුළදී රෝග තත්ත්වය සමනයට පත් කර ගැනීමට නිසි වෛද්‍යවරයා මුණ ගැහිමට ඉඩ ලැබෙන කාල සීමාවක්. විශේෂයෙන්ම රෝග තත්ත්වයකින් පීඩා විඳින නම් යම් රෝග තත්ත්වවලින් යම් සහනයකට පත්වීමට විශේෂයෙන්ම ඉඩක් ලැබෙන කාලයක් කිව්වොත් නිවැරදි. ඒ වගේම ඔබට සතුරු කරදර තිබ්බ කාලයක් වේ නම් ඒ සතුරු කරදර මිදෙන කාලයක්. ඒ සතුරන් පවා ඔබට මිතුරු වන ඔබගේ ශක්තිය ඉහළ යන කාල සීමාවක් කිව්වොත් නිවැරදි. ඔබගේ රැකියා කටයුතු වලද දියුණුවක් අත්පත් වන කාලයක්. විශේෂයෙන් ධර්ම ත්‍රිකෝණේ අර්ථ ත්‍රිකෝණේ ශක්තිමත් වන අතර මේ ඔබගේ ශක්තිය වර්ධනය වන කාල සීමාවක් හැටියට මේ කාලේ හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම ඔබගේ ව්‍යාපාර කටයුතු වලද වෙනදාට වඩා ශක්තියකින් ධෛර්යයකින් ඔබ කටයුතු කර ගැනීමට පෙළඹෙන කාල සීමාවක් කිව්වොත් මේ කාලේ විශේෂයෙන්ම නිවැරදි. එසේම ඔබ ගන්නා තීන්දුව තීරණ සෘජුවයුරින් ගැනීමට හිත් පෙළඹෙන ශක්තිවන්ත ලෙස කටයුතු කිරීමට ලැබෙන කාලය. මව පාර්ශ්වය වෙන මාමා කෙනෙකුට යම් අපලකාරී තත්ත්වයක් පෙන්නුම් කරන කාල සීමාවක. එසේම ඔබගේ විවාහ ජීවිතයේ යම් හැලහැප්පිලි පීඩනකාරී තත්ත්ව ඇතිවීමට විශේෂයෙන් ඔබ සෙනසුරු මහදස අන්තර්දසා විදසා රාහු මහදස අන්තර්දසා විදසා ගත කරන්නේ නම්
විවාහ ජීවිතයේ යම් ගැටලුකාරී ස්වභාවයක් මතුවීමට ඉඩ ඇති බැවින් බුද්ධිමත්ව උපේක්ෂාවෙන් කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි හානි වලින් ඔබට මිදීමට හැකියාවක් පවතී. එසේම ඔබගේ නිවාස ඉදිකිරීම කටයුතු කිරීමේදී යම් බාස්වරුන් සමග කොන්ත්‍රාත්තුරුන් සමග කරන කටයුතු වලදී ඔබට යම් අලාභපාඩු හානි සිදුවීමට ඉඩ ඇති බැවින් ඔවුන් සහ කටයුතු කිරීමේදී දෙතුන් වතාවක් සිතා බුද්ධිමත්ව කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි යම් හානිකර තත්ත්වයන්ගෙන් ඔබට ගැළවීමට හැකියාවක් පවතින කාල සීමාවක් වේ. විශේෂයෙන්ම කටවචන නිසා අන්‍යයන් ඔබ හා අමනාප වීමට ඉඩ ඇති බැවින් ඔබ විශේෂයෙන් වචනය පාලනය කිරීම විශේෂයෙන්ම ඉවසීම උපේක්ෂාව පාලනය කරගත්තොත් ඔබට ඇතිවිය හැකි හානිකර තත්ත්වයන් මගහරවා ගැනීමට හැකියාවක් ඇති බව විශේෂයෙන්ම හඳුන්වා දීමට හැක්කේ. දරුවන්ගේ දියුණුවක් අත්පත් වන අතර දරුවන් ගැන නිරන්තරයෙන් සොයා බැලීම මගින් යම් තාක් දුරට අපලයක් වෙතොත් හානිකර තත්ත්වයක් උදා වුවොත් එය අවම කර ගැනීමට නැති කර ගැනීමට ඔබට හැකියාවක් ලැබෙන කාල සීමාවක් හැටියට විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. දුරගම විදේශ ගමන් එදීමේ වාග්ය උදා වන අතර සමස්ත වශයෙන් ගත්තොත් මේ කන්‍යා ලග්න හිමියන්ට මේ සෙනසුරු ග්‍රහය 6 වෙනි නිවෘත වීම බලවත් නිවෘත වීමක් පීඨීමක් කියලා හඳුන්වා දීමට හැකියාවක් පවතී. රෝග තත්ත්වයන් ගැන සැලකිල්ලක් ගත්තොත් කාන්තා පාර්ශ්වයෙන් ගර්භාෂ ආශ්‍රිත ආබාධ ආමාශ ආශ්‍රිත ආබාධ ඇතිවීමට පිරිමි පාර්ශ්ව ආමාශ ආශ්‍රිත පිත් සම්බන්ධ රෝග කොන්ද ආශ්‍රිත රෝග ඇතිවීමේ ප්‍රවණතාවයක් ඇති බැවින් ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි යම් හානිකර තත්ත්වයන්ගෙන් ඔබට මිදීමට හැකියාවක් පවතී. විෂ්ණු දෙවියන්ට පුද පූජා සත්කාර කිරීම සෙනසුරු සෙනසුරාදා දවසක නිර්මාංශ වීම නුගගසක උක්ෂේක සාත සප්පායන් කිරීම අසරණ අයට උදව්පකාර කිරීම බලු කපුටු දාන දීම වැනි නොයෙකුත් පුණ්‍ය කර්ම මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට ලැබෙන සමස්ත වශයෙන් මේ පාපී ග්‍රහයක 6 වෙනා වගේ ස්ථානයක පාපී ස්ථානයක බලවත් වීම සුභ පීඨීමක් හැටියට හඳුන්වා දීමට හැකියාවක් පවතී. තුලා ලග්නය විශ්ව කේන්ද්‍රයේ 7 වන රාශිය සිකුරු ලග්නාධිපතිත්වය වෙන මේ තුලා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු ඔබේ 12 වෙනි ගමන් කරන අතරම ඔබගේ 4 වෙන වූ කේන්ද්‍රස්ථානයේ සහ ත්‍රිකෝණ ස්ථානයේ වූ 5 වෙනි අධිපතිත්වයේ ධර්ම මේ සෙනසුරු ග්‍රහය ඔබගේ පුත්‍රකාරක ස්ථානයේ නිවෘතභාවයකට පත් වේ. ඔබගේ යෝගකාරක බලවත් ග්‍රහය වෙන්නේ මේ සෙනසුරු. විශේෂයෙන්ම සෙනසුරු ග්‍රහය දුකට අධිපති වූවත් කේන්ද්‍රයට බලවත් වූ විට નિરાයාසයෙන්ම සුභ ඵල දෙන ග්‍රහයක් හැටියට ජ්‍යොතිෂ්‍යයද සඳහන් වේ. විශේෂයෙන් මේ 5 වෙනි නිවෘත වීම ඔබට ත්‍රිකෝණගත නිවෘත වීම ඉතාමත් යහපත් පීඨීමක් වේ. විශේෂයෙන් මූල ත්‍රිකෝණ බලයෙන් මේ පිවිසීම මගින් ඔබේ කටයුතු ඉෂ්ට සිද්ධ කර ගැනීමට බලවත් කර ගැනීම වේගවත් කර ගැනීමට හැකියාවක් ලැබෙන කාල සීමාවක්. විශේෂයෙන්ම දරුවන්ගේ දියුණුව අත්පත් වන කාල සීමාවක් හැටියට මේ කාලේ හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම දරුවන් ගැන නිරන්තරයෙන් සොයා බලා ඔවුන් සමගම සිටීම මගින් යම් අහිතකර තත්ත්වයක් ඔවුන් හට වේතොත් ආරක්ෂා කර ගැනීමට විශේෂයෙන් ඔබට හැකියාවක් ලැබේ. දරුපල අපේක්ෂිත තුලා ලග්න හිමියන් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම නිරන්තරයෙන් ඒ ගැන සොයා බැලීම මගින් ඇතිවිය හැකි යම් හානිකර තත්ත්වයන්ගෙන් මගහරවා ගැනීමට විශේෂයෙන්ම හැකියාවක් පවතී. ඔබගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට අවස්ථාව සැලසෙන කාල සීමාවක් හැටියට මේ කාලේ හඳුන්වා දීමට හැකියාවක් පවතී. නව නිවාස ඉදිකරන තුලා ලග්න හිමියන්ට සුභ කාලයක්. විශේෂයෙන්ම නව නිවාස ඉදිකිරීම කට සාර්ථක කර ගැනීමට වාග්ය උදාවන කාල සීමාවක පවතින නිවාස අලුත් වැඩියා කර ගැනීමටත් සුභ කාලයක්. යාන වාහන මිලදී ගැනීමටද ඉතාමත් සුභ කාලයක් හැටියට මේ කාලේ හඳුන්වා දීමට හැකියාවක් පවතී. ඔබ පිරිස් කලමනා කරන කටයුතු නායකත්ව ලක්ෂණ කටයුතු කරන්නෙක් නම් මේ කාලය තුළදී ඔබ වැඩි වාසිසහගත ලෙස ඔබට අන්‍යයන් ගරු කරන අන්‍යයන් යටත් වන ඔබේ වචනයට අන්‍යයන් කීකරු වන කාල සීමාවක් වේ. විශේෂයෙන්ම නිරන්තරයෙන්ම ඔබට අන්‍යයන්ගේ උදව් උපකාර ඔබේ වචනෙට ගරු කරන තත්ත්වයක් උදාවන කාල සීමාවක. විවාහ ජීවිතයේද ඔබේ සතුට සැපත වර්ධනය වෙන කාල සීමාවක් හැටියට මේ කාලේ විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. නව විවාහ යෝජනාද ඔබට ලැබෙන කාල සීමාවක. පැවති විවාහ යෝජනා ස්ථිර වන අතරම ඔබේ කටයුතු සාර්ථක වේ. විශේෂයෙන්ම ඔබගේ රැකියා කටයුතුවලද දියුණුවක් අත්පත් වන අතර ව්‍යාපාර කටයුතුවලද වැඩි වාසිසහගත තත්ත්වයන් අත්කර ගැනීමට ඔබට හැකියාවක් ලැබේ. එසේම ඔබගේ කේන්ද්‍රයේ උපත් කේන්ද්‍රයේ 4 වෙනි 5 වෙනි 6 වෙනි සඳු ග්‍රහය තැන්පත් වී නම් ඔබට ජන්මේ රාශිකයක් උදා වී ඇති බැවින් ඒ ගැන විශේෂම සැලකිලිමත් පෞලේ දෛවඥාලාව කේන්ද්‍රය පරීක්ෂා කර බා කටයුතු කර ගැනීම මගින් ඇතිවිය හැකි යම් හානිකර තත්ත්වයන්ගෙන් ඔබට මිදීමට හැකියාවක් පවතී. රෝග තත්ත්වයන් ගැන සැලකිල්ලට ගත්තොත් ඔබගේ පපුව යට ආශ්‍රිත පපුව යටිපැත ආශ්‍රිත රෝගාබාධ ගැස්ට්‍රයිටිස් රෝග විශේෂම ඇතිවීමට ඉඩ ඇති කාල සීමාවක් වේ. බෙල්ල ආශ්‍රිත රෝගද ඇතිවීම ස්නායුගත රෝගද ඇතිවීමේ ප්‍රවණතාවක් ඇති බැවින් ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත් කටයුතු කර ගත්තොත් ඇතිවිය හැකි යම් හානිකර තත්ත්වයන්ගෙන් ඔබට මිදීමට
විශේෂයෙන්ම හැකියාවක් පවති නිරන්තරයෙන් පිනට දහමට දීම මගින් විෂ්ණු දෙවියන්ට පුද පූජා සත්කාර කිරීම මගින් නුගගසරු උක්ෂේකර සාතු සප්පයන් කිරීම මගින් විශේෂයෙන්ම ඔබේ යෝගකාර ග්‍රහය කේන්ද්‍රයේ බලවා නියමාකාරයෙන් කාකනෙල් වැනි මානෙක මුළු ජීවිත කාලය පුරාම පැලඳීම මගින් යහපත් අත් උදා කර ගැනීමට හැකියාවක් ලැබෙන समस्त वशे तुला लग्न मेन शुभ ग्रह मे सेनसुर पश्चिने निवृत्तवीम बलवत्त निवृत्तवीम शुभ पीठीम कटीटम हनुन्नादीम हेकिया पवती उषिक लग्न विश्वकेंद्रीय अटवन राशि कुज लग्नाधिपति उषिक लग्न उपन उभगे लग्नाधिपति वेच कुज रविशह बुध समग उभगे दुस्से व्यस्थाने गोचर चलित पवत्वागने मोहते उभगे तुंगन सह हतरवेन अधिपति मे सेनसुर हतरवेणु कुंभराशि ससनम पंचम पुरुष योगे मौमीन मूल त्रिकोण बल निवृत्त भाव पाते मे समवशे गमताग्र शुभपीठ मैं विपरीत वशे शुभफल दिन ग्रहायक निशा यमताग्र उपट सुन काल सीम कर वक्र स्वभाव ये काल तुले यम हिपीडा करधर मावट यम बाधक तत्वना मे काले तुले यम मे बाधक නිදහස්වන කාල සීමාවක් කිව්වොත් විශේෂයෙන්ම නිවැරදි. ඔබ නිවාසයක් ඉදි කරමින් සිටිනම යම් බාධාවක් වෙලා ඒක මග නැවතී තිබෙන මේ කාලය තුළ නැවතත් ආරම්භ කිරීමට ඉඩ ප්‍රස්තාවක් ලැබෙන අතට මුදලක් වෙන කාලයක් හැටියට විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතින යාන වාහන ලබා ගැනීමේ වාග්යද ඔබට උදාවන කාල සීමාවක් කිව්වොත් විශේෂයෙන්ම නිවැරදි. එසේම ඔබගේ රැකියාවල මේ මුල් මාසය දෙක තුළ යම් කරදරකාරී පීඩාකාරී තත්ත්වයක් මතුවීමට ඉඩ ඇති බවින් ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් කටයුතු කරගත්තොත් ඇති විය හැකි යම් හානිකර තත්ත්වයන් මගහරවා ගැනීමට ඔබට හැකියාවක් ඇති බවයි විශේෂයෙන්ම සඳහන් කිරීමට හැකියාවක් ඇති විවාහ ජීවිතයේ සතුට සැපත වර්ධනය වෙන කාල සීමාවක්. නව විවාහ යෝජනාද ස්ථිර වන අතර සතුටින් සැපතින් ගත කිරීමට ඔබට වාග්ය උදාවන කාලයක්. විශේෂයෙන්ම දරුවන් සම්බන්ධ ගත්තොත් දරුවන් අකීකර වීම අධ්‍යාපනයට යොමු වීම අකීකර වීම කම්මැලි වීමට ඉඩ ඇති බවෙන් දරුවන් ගැන සොයා බලා කටයුතු කරගත්තොත් ඇති විය හැකි යම් හානිකර තත්ත්වයන්ගෙන් ඔවුන් මුදවා ගැනීමට හැකියාවක් පද ඔබගේ අධ්‍යාපන කටයුතු වල යම් බාධා වීමේ ස්වභාවයක් පෙන්වුම් කරන කාලයද වෙන. ඒ ගැන උනන්දුවෙන් උපේක්ෂාවෙන් ධනාත්මකව කටයුතු කරගත්තොත් ඇති විය හැකි ඔබට පාඩු වලින් ඔබට විශේෂයෙන්ම මිදීමට හැකියාවක් පවතී. එසේම නිරන්තරයෙන්ම ධනාත්මකව උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු කරගත්තොත් තත්ත්වය වඩ වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. විදේශ සම්බන්ධ දුරගමන් යෙදීමේ වාග්යද විශේෂයෙන් මේ උෂික ලග්න හිමියන්ට මේ කාලය තුළ හිමි වෙයි. එම නිසා උනන්දුවෙන් උත්සාහයෙන් කටයුතු කරගත්තොත් ඇතිවියකේ හානිකර තත්ත්වයන් ඔබට මිදීමට හැකියාවක් පවති. ඔබගේ රෝග තත්ත්වයන් ගැන සැලකිලිමත් ඔබ උරේෂ ආශ්‍රිත රෝග, පෙනැල්ල සම්බන්ධ සෙම් රෝග ඇතිවීමේ ප්‍රවණතාවයක් ඇති බැවින් ඒ ගැන සැලකිලිමත් කටයුතු කරගත්තොත් ඇතිවියකේම හානිකර තත්ත්වයන්ගෙන් ඔබට මිදීමට හැකියාවක් පවති. දරුඵල අපේක්ෂිත උෂික ලග්න හිමියන් වෛද්‍ය උපදෙස් ගරු කිරීම මගින් සොයා බැලීම මගින් අයාපත් තත්ත්වයකට යහපත් තත්ත්වයකට පරිවර්තනය කර ගැනීමට අවස්ථාවක් ලැබේ. විෂ්ණු දෙවියන්ට පුද පූජා සත්කාර කිරීම, නුගෝෂයකට සාතු සප්පයන් කිරීම, සෙනසුරාදා දවසේ නිර්මාංශ වීම වැනි අසරණ අතපය අහිමි අයහට දෙන්නා වූ දානමාන පුණ්‍ය කර්මයෙන් බලු කපුටු දාන වෙන දීම මගින් ශනි මුත්‍රාංජ වැනි යන්ත්‍ර පළඳා ගැනීම මගින් තත්ත්වය වඩාත් යහපත් තත්ත්වයකට පරිවර්තනය කර ගැනීමට ලැබෙන ඔබගේ කේන්ද්‍රයේහි තුන්වැන්නේ හතරවැන්නේ පස්වැන්නේ සෙනසුරු තැන්පත් නම් ඒට ඔබට ජන්මේ රාශිකයක් පවතින බැවින් ඒ සඳහා සෙත්කම් කර ගැනීම මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාව ලැබෙන බවයි සඳහන් කිරීමට හැකියාවක් ඇත. ධනු ලග්නය විශ්ව කේන්ද්‍රයේ නවවැනි රාශිය ගුරු ලග්නාධිපතිත්වයේ දරන ධනු ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති වෙච්චි ගුරු ග්‍රහය ඔබගේ පස්වැන්නේ ගෝචර චලිතයක් ආරම්භ කරගෙන යන මොහොතේ ඔබගේ දෙවැන්න සහ තුන්වැන්න අධිපතිත්වයේ දරන මේ සෙනසුරු ග්‍රහය ඔබගේ සහෝදර ස්ථානයේ වික්‍රම ස්ථානයේ තුන්වැන්නේ නිවෘත චලිතයකට ආරම්භ වේ. මේ ඉතාමත් සුවිශේෂ පීඨීමක් වේ. බලවත් පීඨීමක් හැටියට විශේෂයෙන්ම සෙනසුරු තුන්වැන්නේ බලවත් පීඨීමකින් ආරම්භ වේ. විශේෂයෙන් මේ කාලය තුළ ඔබේ කටයුතු සාර්ථක කරගන්න වාග්ය උදාවන කාල සීමාවක් වේ. ඔබ සංනිවේදන අංශය කටයුතු කරන්නෙක් නම් අන්තර්ජාල සම්බන්ධ, YouTube සම්බන්ධ, විදේශගත සම්බන්ධ කටයුතු කරන්නෙක් නම් ව්‍යාපාර රැකියා කරන්නෙක් නම් ඔබට වැඩි වාග්යක් උදාවන වැඩි වාසසහගත තත්ත්වයක් උදා ඔබේ නම ඉහළට යන කාල සීමාවක් හැටියට විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. මේ කාලය තුලදී බාල සහෝදරින් සමග කරන කටයුතු වලදී යම් බාධා වීම් මත ගැටුම් ඇති වීමටද ඉඩ ඇති බැවින් ඔවුන් සමග කටයුතු කිරීමේදී බුද්ධිමත් උපේක්ෂාව ඉවසීමෙන් නම්මිශීලීව කටයුතු කරගත්තොත් ඇතිවියක හිත් තමනාපකම් වලින් ඔබට මිදීමට හැකියාවක් පවතී. එසේම ඔබගේ ව්‍යාපාර කටයුතු වල විශේෂයෙන්ම දියුණුවක් අත්පත් වන කාල සීමාවක් වේ. විශේෂයෙන්ම රැකියා කටයුතු වලට යොමු වීමට එඩියක් ශක්තියක් ඔබට
එන කාලයක් හැටියට මේ කාලේ විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම ඔබ ගන්නා තීන්දුව තියෙන සෘජු බියක් නැතුව ගන්නා කාලයක් හැටියට මේ කාලේ හඳුන්වා දීමට හැකියාවක් පවතී. අධ්‍යාපන කටයුතු වලදී ඔබගේ සාර්ථක තත්ත්වයක් උදාවන උසස් අධ්‍යාපන කටයුතු වල භාග්‍ය උදාවන කාල සීමාවක දරුවන්ගේද දියුණු අත්පත්තන අතර ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු තරඟ විභාග ශිෂ්‍යත්වයෙන් ඔවුන්ට විශේෂයෙන්ම ජයග්‍රහණ අත්පත්වන කාල සීමාවක හැටියට මේ කාලේ විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. විවාහ ජීවිතයේ සතුට සැපත වර්ධනය වන අතර සුබ ආයුරින් කටයුතු කර ගැනීමට අවස්ථාවක් ලැබෙන කාල සීමාවක ඔබ පොළොව සම්බන්ධ ව්‍යාපාර කරන්නෙක් නම් කළුගල් පස් ආශ්‍රිත ව්‍යාපාර කරන්නෙක් නම් රැකියා කරන්නෙක් නම් කන්ස්ට්‍රක්ෂන් පැත්තෙන් රැකියා කරන්නෙක් නම් ඔබට වැඩි වාසි සහගත තත්ත්වයන් අත්පත් වන සුබ කාලයක් ඇරියට සමස්ත වශයෙන් හඳුන්වා දීමට විශේෂ හැකියාවක් පවතී. සමස්ත වශයෙන් ඔබගේ දෙවැන්න ආශ්‍රිතව තුන්වැන්න ආශ්‍රිතව හතරවැන්න ආශ්‍රිත උප්පත්ති කේන්ද්‍ර සටහනේ සඳු තැන්පත්ව හිටියානම් ඔබට ජන්මයේ රාෂ්ට්‍රක පවතින බැවින් ඔබ ඒ ගැන අවශ්‍ය සෙත්කම් කර ගැනීම මගින් ඇතිවිහිඟ යම් අපලකාරී තත්ත්වයන් මගහරවා ගැනීමට වැඩි ඇලි පීඩන තත්ත්වයන් වලින් මගහරවා ගැනීමට ඔබට හැකියාවක් පවතී. රෝග තත්ත්වයන් ගැන ඔබේ සැලකිල්ලට ගත්තොත් උරේෂ ආශ්‍රිත රෝග උග්‍ර ආශ්‍රිත රෝග ඇතිවීමේ ප්‍රවණතාවයක් ඇති බැවින් ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත්ව කටයුතු කරගත්තොත් ඇතිවිහිඟ හානිකර තත්ත්වයන් ඔබට මගහරවා ගැනීමට හැකියාවක් පවතී. ඔබගේ පාලන ශක්තිය ඉහළ යන කාලයක පාලන ශක්තිය ඉහළ යනොත් ඔබ දේශපාලන පරිස්කලමනාකරණ ටීම් වර්ක් කරන කෙනෙක් නම් ඔබට මේ කාලය තුළදී ඉතාම පහසුවෙන් ඔබේ කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාවක් පවතී. පිනට දහමට දීම මගින් විසුදෙයන්ට පුද පූජා සත්කාර කිරීම මගින් උගගසකට උක්ෂේකර සාතු සප්පායන් කිරීම මගින් නොයෙකුත් ආකාරයේ පුණ්‍ය කර්ම කිරීම මගින් අතපය අහිමි යාචකීන් හයට අසරණ අයට උදව් උපකාර කිරීම මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් ලැබෙන ඒ රාශියක පවතී නම් ශනි මුත්‍රාංජ වැනි නියමාකාරයෙන් ජප කරන යන්ත්‍ර පළඳා ගැනීම මගින් සාර්ථක කර ගැනීමට විශේෂ හැකියාවක් ඇති බව සඳහන් කිරීමට හැකියාවක් පවතී. මකර ලග්නය විශ්ව කේන්ද්‍රයේහි දසවන රාශියේ සෙනසුරු ලග්නාධිපතිත්වයේ දරන මකර ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපතිත්වයේ සෙනසුරු ඔබගේ දෙවැන්න වූ කුම්භ රාශිය වූ කුටුම්බ ස්ථානයේ නිවෘත භාවයට පත්වේ. මේ පත්වීම යම් තාක් දුරට සමඵලදායි පීඨීමක් හැටියට හඳුන්වා දීමට හැකියාවක් පවතී. විශේෂයෙන්ම මේ කාලය තුළදී ඔබගේ ඔබට ණයට දීලා තිබ්බ මුදලක් තිබ්බේ නම් ඔබට ගන්න බැරුව ලබා ගන්න බැරුව තිබ්බ කාලයක් වෙනම් මේ මුදල ඔබට ලැබෙන කාල සීමාවක ඔබ යම් මුදලක් අපේක්ෂාවෙන් යම් බැංක් ලෝන් එකක් හෝ යම් ආයතනයකින් හෝ ප්‍රමාද වී තිබු මුදලක් ඔබට ලබා ගැනීමට භාග්‍යන්ත උදාවන කාල සීමාවක් හැටියට මේ කාලය හඳුන්වා දීමට විශේෂයෙන්ම හැකියාවක් පවතී. එසේම ඔබ කරණීය කියන කටයුතු උද්‍යෝගිකින් වෙනදාට ශක්තියකින් ලග්නාධිපතියා වක්‍රවී නිවෘත වුණාම ශක්තියක් ඇති වෙන කාල සීමාවක ඔබ කටයුතු වෙනදාට සෘජුව ඉක්මන උනන්දුවෙන් උත්සාහයෙන් කරගෙන පරිසරය පවා සකස් වෙන කාල සීමාවක් හැටියට මේ කාලේ විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම ඔබ නව නිවාස ඉදිකිරීම කටයුතු කරන මකර ලග්නයේ ඉන්න මේ කාලය තුළදී අඩියක් ඉස්සරහට තියන්න හැකියාවක් ලැබෙන පවතින නිවාස අලුත් වැඩියා කරන්න බලාපොරොත්තු හිටියනම් මේ කාලය තුළදී භාග්‍ය උදාවන කාල සීමාවක් හැටියට විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක්ද පවතී. එසේම ඔබගේ රැකියා කටයුතු වලදී ඔබේ දියුණුවක් යම් තාක් දුරට අත්පත් වන කාල සීමාවක් වන අතර ව්‍යාපාරවලදී වැඩි දියුණු ලාභ ලැබීමේ භාග්‍යද උදාවන කාලයක්. ඒ වගේම ඔබ සිටිය යුතු දෙයක් තමයි ඔබට ලැබෙන මුදල් ඔබ අනවශ්‍ය විදිහට වියදම් වීමට සිත් පෙළඹෙන අවස්ථා යෙදෙන කාලයක්. ඒ නිසා ඔබ ඒ මුදල් වියපැහැදම් කිරීමේදී දෙතුන් වතාවක් සිතා පරීක්ෂාකාරීව කටයුතු කළොත් ඇතිවිහිඟේ මුදල් හානි වලින් ඔබට මිදීමට විශේෂයෙන්ම හැකියාවක් පවතී. ඒ නිසා ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත් කටයුතු කිරීම නුවණට හුරුබාවේ විශේෂයෙන්ම හැඟෙන්නේ. විවාහ ජීවිතයේද යම් යම් සුළුසුළු මතභේද ඇතිවීමට ඉඩ ඇති බවයි ඒ ගැන උපේක්ෂාවෙන් බුද්ධිමත් කටයුතු කළොත් ඇතිවිහිඟේ හානිකර තත්ත්වයන්ගෙන් ඔබට මිදීමට විශේෂයෙන්ම හැකියාවක් පවතී. එසේම ඔබට විදේශ ගමන් ලැබෙන කාල සීමාවක් වේ. මේ කාලය තුළදී ඔබට විදේශ ගමන්වලට යම් භාග විශේෂයෙන්ම රාහු මහදසා අන්තරදසා විදසා ගත කරන්නේ විදේශ ගත වීමට විශේෂ භාග්‍යයක් උදාවන කාලයක් කිව්වොත් විශේෂම නිවැරදි. එසේම ඔබ නිරන්තරයෙන්ම ශක්තිමත්ව බුද්ධිමත්ව කටයුතු කරගත්තොත් යම් බාධකයක් වෙතොත් ඒ බාධකය මැඩපවත්වා ගැනීමට විශේෂයෙන්ම හැකියාවක් ඇති බවයි විශේෂයෙන්ම පෙන්වුම් කෙරෙන්නේ. ඒ වගේම ඔබගේ රෝග තත්ත්වයන් ගැන විශේෂයෙන්ම සැලකිල්ලට ගත් උග්‍ර ආශ්‍රිත බෙල්ල ආශ්‍රිත ආබාධ හිස ආශ්‍රිත රෝග ඔළුව කැක්කුම් මීග්‍රේන් වගේ තත්ත්ව ඇතිවීමට විශේෂයෙන් ඉඩ ඇති බෑ. ඒ ගැන සැලකිලිමත් කටයුතු කරගත්තොත් ඇතිවිහිඟේ හානිකර තත්ත්වයන්ගෙන් ඔබට මිදීමට හැකියාවක් පවතී. ඔබ විෂ්ණු දේවයන්ට පුද පූජා සත්කාර කිරීම මගින් සෙනසුරාදා දිනයන්දී නිර්මාංශ වීම මගින්
නුග ගසකට උක්ෂේකට සාතු සප්පයන් කියන නොයෙකුත් ආකාරයේ පුණ්‍ය කර්ම අසරණ අයහට දෙන්නා වූ දානමාන පුණ්‍ය කර්ම බලු කපුටු දාන දීම මාළුන්හට කෑම දීම වෙන්නේ නොයෙකුත් පුණ්‍ය කර්ම කිරීම මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවති විශේෂයෙන් ඔබේ කේන්ද්‍රයේ ලග්නේ සහ දෙවැන්නේ තුන්වැන්නේ සඳු තැන්පත් නම් උපති කේන්ද්‍රයේ ඒට අදාළ පිළියම් කිරීම නුවණට හුරු බවයි හැඟෙන්නේ සමස්ත වශයෙන් ක්‍රියාකාරීත්වයක් ඇතුව ඉදිරියට යෑමට හැකියාවක් ලැබෙන නිවෘත්තියක් හැටියට මේ ශනිගේ නිවෘත්තිය මකර ලග්නීයයන්ගේ ලග්නාධිපති වන බැවින් සඳහන් කිරීමට හැකියාවක්ද පවතී කුම්භ ලග්නය විශ්ව කේන්ද්‍රයේ 11 වෙනි රාශිය කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති හා 12 වෙන වූ වැයස්ථානයේ අධිපතියව සෙනසුරු ග්‍රහය ඔබගේ ලග්නයේම නිවෘත්තතාවයට පත් වේ විශේෂයෙන්ම ඔබගේ 12 වෙන සහ ලග්නයේ අධිපතිත්වයේ දරුවාම අපි බන්ධන යෝගයක් වශයෙන් යෝතිෂයේ සඳහන් වෙනවා. ඒකට බන්ධන යෝග හිමිකරුත්වයේ දරන එසේම ලග්නාධිපතියත්ව නම් මේ සෙනසුරු ග්‍රහය වක්‍ර ස්වභාවයෙන් ඉදී නිවෘත ස්වභාවයට පත් වීම ඔබට ඉතාමත් සුබ තත්ත්වයක්. ඒ විශේෂයෙන් ඔබට යම් පසුගිය කාලේ නීතිමය ගැටලු රාමුවකට යම් නඩුවකට හෝ යම් නීතිමය ගැටලුවකට කොටු වී සිටින මේ කාලය තුළදී ඒ නීතිමය ගැටලු වලින් ඔබට මිදීමට වාග්ය උදාවන කාල සීමාවක් හැටියට සඳහන් කිරීමට හැකියාවක්ද පවතී. ඔබ යම් හිත් පීඩාකාරී පීඩනකාරී ස්වභාවයක සිටින කුම්භ ලග්න හිමියන්ට යම් තාක් දුරට මානසික වශයෙන් සැහැල්ලු ස්වභාවයකට පත්වීමට ඉඩ ප්‍රස්තාව ලැබෙන කාලයක් හැටියට විශේෂයෙන්ම මේ කාලේ සඳහන් කිරීමට හැකියාවක් පවතී. එසේම ඔබේ මුදල් අනවශ්‍ය ලෙස වියදම් වීමට ප්‍රවණතාවයක් ඇති බැවින් ඔබ නිරන්තරයෙන්ම මුදල් පරිහරණයේදී දෙතුන් වතාවක් සිතා බුද්ධිමත්ව කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි අනවශ්‍ය මුදල් වියදම් වීමෙන් ඔබට ගැලවීමට මගහරවා ගැනීමට විශේෂයෙන්ම හැකියාවක්ද පවතින කාල සීමාවක් හැටියට හඳුන්වා දීමට හැකියාවක් පවතී. ඔබගේ විවාහ ජීවිතයේද යම් තාක් දුරට සතුට සැපත වර්ධනය වන කාල සීමාවක රැකියාවේද දියුණුව අත්පත් වන අතර ව්‍යාපාර කටයුතු වල වැඩි වාසිලාභ සාගත තත්ත්වයන් උදා වේ. ඔබේ රැකියාවෙන් හෝ ව්‍යාපාරයෙන් ලැබෙන මුදල් අර පිරිමැස්මෙන් පරිහරණය කළොත් ඔබට සාර්ථක තත්ත්වයකට ඔබට පත් වීමට විශේෂයෙන්ම ඉඩ කඩ ඇති කාල සීමාවක් වේ. විශේෂයෙන්ම නව නිවාස ඉදිකිරීම කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාවක් ලැබෙන පවතින නිවාස පව අලුත් දැරියා කර ගැනීමට ශක්තියක් ලැබෙන කාල සීමාවක් හැටියට හඳුන්වා දීමට හැකියාවක් පවතී. සමස්ත වශයෙන් ඔබේ කටයුතු ඉෂ්ට සිද්ධ කර ගැනීමට බලාපොරොත්තු කරා යෑමට මංපෙත් විවර වන කාල සීමාවක් හැටියට හඳුන්වා දීමට හැකියාවක් පවතී. ශනි සාමාන්‍ය ලග්නයේ මරණකාරී ස්වභාවයට පත් වෙන ශනිගේ බලය අඩු වන තත්ත්වයකට පෙන්වන කර නමුත් ඔබට සසනම් පංචමහා පුරුෂ යෝගද ලග්නාධිපතිද වීම මගින් කුඹ ලග්න හිමියන්ට යම් යහපතක් උදා කරන කාලයක්. විශේෂයෙන් මේ කාලය තුළ නොයෙකුත් අපාසම් කිරීම අයන් අයට අපවීම වැනි අනීතික දේවල් කිරීම මගින් නීතිමය වශයෙන් පීඩාවකට පත්වීමට ඔබට ඉඩ ඇති බව ඒ ගැන බුද්ධිමත්ව කටයුතු කරගත්තොත් ප්‍රශ්න වලින් මිදීමට හැකියාවක් පවති. රෝග තත්ත්වයන් ගැන ගත්තොත් ඔබගේ පාදාශ්‍රිත රෝග ආතරයිටිස් රෝග ධනිසාශ්‍රිත රෝග හිස සම්බන්ධ අසනීප ඔලුව කැක්කුම් ඇතිවීම ඉඩ ඇති බව ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත් කටයුතු කරගත්තොත් ඇතිවිය හැකියම හානිකර තත්ත්වයන්ගෙන් ඔබට මිදීමට හැකියාවක් පවති. ඔබට සාමාන්‍ය සමස්ත ලග්න රැස්ටිකයක් ගැත් ඔබගේ උපති කේන්ද්‍රයේ 12 වෙනේ සහ ලග්නයේ සහ දෙවැන්නේ සඳු තැන්පත් නම් ඔබට ජන්මය රැස්ටිකයක් යන බැවින් ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත් කේන්ද්‍රය පරීක්ෂා කර බලා එයට අදාළ සෙත්කම් කර ගැනීම මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවති. විෂ්ණු දෙවියන්ට පුද පූජා සත්කාර කිරීම මගින් සෙනසුරු දිනය නිර්මාංශ වීම මගින් බලු කපුටු දාන දීම මගින් විශේෂයෙන්ම සෙනසුරුට අදාළ නොයෙකුත් ශාන්ති කර්ම කර ගැනීම මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් ඇති බව සඳහන් කිරීමට හැකි. මීන ලග්නය විශ්ව කේන්ද්‍රයේ 12 වෙනි රාශිය ගුරු ලග්නාධිපතිත්වයේ දරණ අතර ඔබගේ ලග්නාධිපති වෙච්චි ගුරු ග්‍රහය ඔබගේ දෙවැන්නේ වක්‍ර චලිතයකින් ගෝචර වන මොහොතේ ඔබගේ 12 වෙනි සහ 11 වෙනි අධිපතිත්වයේ දරණ මේ සෙනසුරු 12 වෙනේ නිවෘතතාවයකට පත් වේ. යම් තාක් දුරට සෙනසුරු 12 වෙනේට පිවිසීම ලග්නේ රාශිකේ අතර ඔබට යම් පීඩාකාරී තත්ත්ව මතු කරන කාල සීමාවක් වේ. නමුත් වක්‍රයට වඩා නිවෘත වීම යම් තාක් දුර සුබ තත්ත්වයක් උදාවන කාල සීමාවක් වේ. යම් ඔබ නීතිමය ගැටලුවක් තිබ්බනම් ගැටලුව යම් තාක් දුරට සහනයකට පත් කර ගැනීමට ඉඩ ලැබෙන කාලයක්. විශේෂයෙන් මේ කාලය තුළ ඔබ නීතිමය ගැටලු වලට ලක්වීමට ගොඩක් ඉඩකඩ ඇති බැවින් ඔබ ඒගෙන නීතිමය අයුරින් ඔබ රියපදවන්නේ කෝ වේවන් ඔබ කරන කටයුතු නීත්‍යානුකූලව කිරීම මගින් ඇතිවිය හැකි යම් හානිකර තත්ත්වයන්ගෙන් ඔබට මිදීමට විශේෂයෙන්ම හැකියාවක් පවතී. ඔබගේ රැකියා කටයුතු වල දියුණුවක් අත්පත් වන අතර නමුත් ඔබ ව්‍යාපාර කටයුතු රැකියා කටයුතු කිරීමේදී යම් රැවටිලි වලට අහුවීමට ඉඩ ඇති කාලයක්. ඔබේ ප්‍රඥාව දුර්වල වෙයි
යම් රැවටිලියට අසු වීමට ඉඩ ඇති කාලයක් වෙන. ඒ කියන්නේ විශේෂයෙන්ම සැලකිලිමත් දෙතුන් වතාවක් සිතා කටයුතු කරගත්තොත් ඇතිවියකේ හානිකර තත්ත්වයන්ගෙන් ඔබට මිදීමට හැකියාවක් විශේෂයෙන්ම පවතී. එසේම ඔබගේ කරන කියන කටයුතු දෙතුන් වතාවක් සිතා කටයුතු කිරීම නුවණ තුරුබයි විශේෂයෙන්ම හැඟෙන්නේ. විවාහ ජීවිතයේද යම් යම් සුළුසුළු මතභේද ඇතිවීමෙන් විශේෂයෙන්ම ඉඩ ඇති වෙන. ඒ කියන්නේ සැලකිලිමත් කටයුතු කරගත්තොත් ඇතිවියකේ යම් හානිකර තත්ත්වයන්ගෙන් ඔබට මිදීමට විශේෂයෙන්ම හැකියාවක් පවතී. समस्त वशे मे काल तुदी उब निवेर तीर मगिन खटितु क्रीम नून टूर्बाय हे नुबगे निवास यदि क्रीम खटितु सार्थक निमट हेकिन काल सीमा ओके नव निवास अलुतरिया क्रीमे खटित करगे निमट भाग्य उदाहन काल सीमा कटिट हनुनिमट हेकिवती विशेष उबगे उत्पत्ति केंद्र सटाने उबगे දොළොස්වැන්න ආශ්‍රිතව හෝ 11වැන්න ලග්න ආශ්‍රිත සඳු තැම්පත් වී තිබුණේ නම් මීන ලග්නීයයන් ප්‍රයසම යුතු කාලයක. මොකද ඔබට ලග්නේ රාශියක සහ ජන්ම රාශිය දෙකක් ලබන බැවින් ඔබට අපල වැඩිවීම ඉඩ ඇති බැවින් ඒ සඳහා ශාන්ති කර්ම කරගැනීම නුවණට රූපාය හැඟෙන විශේෂම රෝග තත්ත්වයන් ගැන සැලකිල්ලට ගත්තොත් ඔබගේ පාද ආශ්‍රිත කොන්ද ආශ්‍රිත විලුඹ ආශ්‍රිත රෝග ඇතිවීමේ ප්‍රවණතාවයක් පෙන්වුම් කරයි. විශේෂයෙන් මේ හදිසි වැටීම්, තැලීම්, තුවාලවීම වලට ඉඩ ඇති කාලයක් තවෙන. ඒ ගැන ප්‍රවේශින් සැලකිලිමත් කටයුතු කරගත්තොත් ඇතිවියේ යම් හානිකර තත්ත්වයන්ගෙන් ඔබට මිදීමට ගැලවීමට හැකියාවක් පවතී. නිරන්තරයෙන් ඉවසීම, උපේක්ෂාව වර්ධනය කර ගැනීම වගේ තමයි කටවචන ආරක්ෂා කර ගැනීම වගේ ඇතිවියේ යම් හානිකර තත්ත්වයන් ඔබට මගහරවා ගැනීමට හැකියාවක් පවතී. සමස්ත වශයෙන් පිනට දහමට දීම මගින් දනට පින්ට දීම විශුන්දයන්ට කරන්නා වූ පුද පූජා සත්කාර මගින් නුගු උක්ෂයකට සාත සප්පායම් කිරීම මගින් බලු කපට දාන දීම මාළුන්ට කෑම දීම වෙන නොයිකුත් භික්ෂුන් වහන්සේලාට අටපිරිකර පූජා කිරීම වෙන නොයිකුත් පුණ්‍ය කර්ම මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට ලැබෙන සමස්ත වශයෙන් යම් පීඩනයක් ඔබට ගෙනීමට හැකියාවක් ඇති ග්‍රහමාරුවක් හැටියට මේ නිවෘතයක් හැටියට යම් තාගුරු මේ සෙනසුරු නිවෘතය හඳුන්වා දීමට හැකියාවක් පවතී. සෙනසුරු නිවෘත වීම සම්බන්ධව ලග්න 12ටම අදාළව ගෝචර ඵලය ඉහත සඳහන් කර ඇත. විශේෂයෙන්ම මෙම ගෝචර ඵලය සමස්ත සෙනසුරු නිවෘතයේ සඳහාම ගෙනා ගෝචර ඵලයක්. විශේෂයෙන් ඔබේ උපත් කේන්ද්‍රයේ සඳු තැන්පත් රාශිය අනුව නැකත් අනුව ඔබ ගත කරන මහදසා විදසා අන්තර්දසා අනුව ඔබගේ ග්‍රහ පිහිටීම් අනුව සමස්ත ප්‍රතිඵල වෙනස් විය හැකි බැවින් ඔබගේ පවුලේ ජ්‍යොතිෂ වේදියාලාව කේන්ද්‍රයේ නියමාකාරයෙන් පරීක්ෂා කර බලා අවශ්‍ය ලෙස उबड़के शांति अवश्य कर गेम नूल टूर बाय हे विशेषम क्यूयुक्ति मे सेनसुट निवृत्त अदाल कुंभराशि निवृत्त अदाल समस्त गोचर पल